ආහාර සංස්කෘතිය ඇතුළේ අපට අමතක වෙච්ච එක ආහාරයක් තමයි කොස්. කොස් ගැන කතා කරද්දී අපේ බුදුන් මිත්තෝ බත්ගස කියන උත්තරීතර නමෙන් තමයි කොස් ගස හැඳින්වුවේ. කොස් කියන්නේ අපේ ආහාර වේලේ බත් වෙනුවට ආදේශකයක් විදියට බොහෝම සුලභව පාවිච්චි කරපු ආහාරයක්. හැබැයි මේ වර්තමාන අපේ පරම්පරාව වෙද්දී කොස් භාවිතය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා අපිට ඒ වෙනුවට ඊට වඩා ලේසියෙන් ඊට වඩා පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාරවලට අපි මුල් තැන දීලා තියෙනවා. මම ඔබට කොස් කන්න කියන්නේ කොස් රසවත් නිසාවත් කොස් ලාභදායි නිසාවත් නෙවෙයි. මම ඔබට කොස් කන්න කියන්නේ කොස් ගුණදායි හින්දා. කොස් කියන්නේ මම නම් හිතන්නේ අපේ වාසනාවට අපේ පොළොවේ හැදිච්ච අපේ දේශගුණයේ මේ ඝර්මකලාපී දේශගුණයේ නිසා ලංකාව, තායිවානය, ඉන්දියාව වගේ රටවල් වල තමයි අපිට කොස් දකින්න ලැබෙන්නේ. ශීත රටවල, බටහිර රටවල මේ කොස් මෙහෙම ව්‍යාප්ත වෙලා නැහැ. මේක අපේ දෙයක් වෙච්ච හින්දම මේක පිළිබඳ අර ගන්න කියන පෙළඹවීම දෙන්න කෙනෙක් නැහැ. මේක බටහිර රටක හැදුණා නම් ඇපල් වගේ මේක රස කර කර අපේ මිනිස්සු කයි. හැබැයි මේක අපේ රටවල් වල හැදෙන භෝගයක් හින්දා මේකේ ගුණ බොහෝ අයගේ අඩුතක්සේරුවකින් තමයි කතා කරන්නේ. හැබැයි කොස් කියන්නේ ඉතාමත් ගුණදායි අපේ පිනටම මේ පොළවේ හැදෙන සරුවට හැදෙන ආහාරයක්. කොස්වල ගුණ ගත්තම අපි එකිනෙක කතා කරලා බැලුවොත් කොස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් හොඳින් සපිරි ආහාරයක්. කාබෝහයිඩ්‍රේට් දෙන ආහාරවල තියෙන එක ප්‍රශ්නයක් තමයි අපිට අපි ලංකාවේ අපි කතා කරද්දි කියනවා අපේ මිනිසුන් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ගන්නවා වැඩි. අපේ පිඟානක් ගත්තොත් පිඟාන පුරවලා තියෙන්නේ බත් කොටසනේ. හැබැයි කොස්වල තියෙන එක ගුණාංගයක් නිසා මේ ප්‍රශ්නය යම් දුරකට සමනය වෙනවා. ඒ තමයි කොස් කියන්නේ තන්තු හොඳින් අන්තර්ගත තන්තු බහුල ආහාරයක්. එහි ද්‍රව්‍ය තන්තු තියෙනවා, අද්‍රව්‍ය තන්තු තියෙනවා. ඊට අමතරව රෙසිස්ටන්ට් ස්ටාර්ච් එහෙම නැත්නම් අපි ප්‍රතිරෝධ පිෂ්ඨය කියලා හඳුන්වන ප්‍රතිරෝධී පිෂ්ඨය කාණ්ඩයත් හොඳින් සුලභව තියෙනවා. මේ ගුණාංග හින්දා කොස්වල තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ශරීරයට එකවර උරා ගන්නෙත් නැහැ. අවශ්‍ය ප්‍රමාණයට බොහොම අනිත් ආහාරවලට සාපේක්ෂව යම්කිසි ක්‍රමවත් පාලනයක් ඇතුව තමයි උරාගන්නේ. මේ ද්‍රව්‍ය තන්තු, අද්‍රව්‍ය තන්තු අපිට එක පැත්තකින් වැදගත් වෙනවා කොලෙස්ටරෝල් පාලනයට, ක්‍රමවත් ආහාර මාර්ග, ක්‍රමවත් ගමන් මාර්ගයට, ඒ සියල්ලට උදව් වෙනවා. මේ ප්‍රතිරෝධී පිෂ්ඨය ගත්තොත් අපි ඔය යෝගට් වගේ ආහාරවලින් අපි ආහාරයට ඇඟට එකතු කරගන්න හිතකර බැක්ටීරියාවන්ගේ වර්ධනයට හිතකර වෙන ද්‍රව්‍ය මේ කොස්වල අපිට නොමිලේම ලැබිලා තියෙනවා. මේ හිතකර බැක්ටීරියා එක පැත්තකින් කොලරාව වගේ අහිතකර බැක්ටීරියාවල වර්ධනය වළක්වනවා. මේ සියල්ල අපිට ලැබෙන්නේ මේ පිෂ්ඨ ආහාරය ඇතුලේ. ඒක තමයි වැදගත්කම. ඊළඟට ප්‍රෝටීන ගැන කතා කරොත් එහෙම අපි කියනවා වෛද්‍යවරු විදියට පුළුවන් තරම් ප්‍රෝටීන වැඩි කරගන්න. මොකද අපේ ප්‍රෝටීන් පරිභෝජනය අපේ රටේ අඩුයි. සාමාන්‍යයෙන් අපි ගන්න අපේ ශක්ති ගන්න ශක්ති ප්‍රමාණය 10%ක් 15%ක්වත් ප්‍රෝටීන් තියෙන්න ඕනේ. නමුත් අපේ මිනිසුන්ගේ ප්‍රෝටීන් පරිභෝජනය හරි අඩුයි. අපි ප්‍රෝටීන් ගන්න කියලා කිව්වට මිනිසුන්ට එහෙම ගන්න බෑ. මොකද ප්‍රෝටීන් අඩංගු මස් මාළු බිත්තර මේවා මිල ඉතාමත් අධිකයි. මේක මිනිසුන් මුණ දෙන ප්‍රශ්නයක්. එතකොට මේ කොස්සට ගත්තාම කොස්සටවල ප්‍රෝටීන් හොඳින් අන්තර්ගතයි. කොස්සට කියන්නේ හොඳ ලාභදායි ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒක එක පැත්තක්. ඊළඟට අපි යමු වුණොත් ඊළඟට අපේ ආහාර වේලක තියෙන ප්‍රශ්නය මේදය, තෙල් එහෙම නැත්තම් ලිපිඩ අධිකකම. කොස්වල මේදය ඉතාමත් අඩුයි. කොස්වල මේදය තියෙන 1%කටත් වඩා අඩුවේ. කොලෙස්ටරෝල් ශාක ආහාරයක් නිසා කොලෙස්ටරෝල් ඇත්තෙම නැහැ. ඊළඟට විටමින් පැත්තට යමු වුණොත් එහෙම අපේ රටේ අපි දන්නවා විටමින් ඒ උනතාවය අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 29%කට තියෙනවා. මේ විටමින් ඒ උනතාවය මගහැර ගන්න අපිට භාවිතා කරන්න පුළුවන් හොඳ විටමින් ඒ සපිරි ආහාරයක් තමයි වරක කියන්නේ. වරකවල හොඳින් විටමින් ඒ තියෙනවා. ඊළඟට ඊට අමතරව බී වර්ගයේ විටමින්, තයමින්, ෆෝලික් අම්ලය, නියසින් වගේ විටමිනුත් කොස්වල අන්තර්ගතයි. ඊළඟට විටමින් සී හොඳින් තියෙනවා. අපි ඛනිජ ලවණ වලට යමු වුණොත් කැල්සියම්, යකඩ වගේ ඛනිජ ලවණ තියෙනවා. ඊට අමතරව පොටෑසියම්, රුධිර පීඩනය අඩු කරන්න හේතු වෙන පොටෑසියම් ඛනිජ ලවණෙත් කොස්වල හොඳින් අන්තර්ගතයි. මේ ගුණ සියල්ලම එක ඵලයක් ඇතුළේ කැටි වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔබට යෝජනා කරන්නේ මම අපිට ලාභෙන් ගන්න පුළුවන් අඩු මිලකට ගන්න පුළුවන් මේ ගුණ සපිරි ආහාරය ආහාරයට එකතු කරගන්න කියලා.
දැන් අපි හිතුවෝ වර්තමානයේ කොහොමද අපි දරුවගේ උපන්දිනය සමරන්නේ. ඒක සැලසුම් කරද්දි කියලා බොහෝ දෙනෙක් උපන්දිනය සැලසුම් කරන්නේ සුපිරි අවන්හලක් ඇතුළේ ගැඹුරු තෙලේ බැදපු මස් අනුභව කරමින් අපේ සංස්කෘතියට පටහැනි. ඔබ දරුවට දෙන්නේ චින්තනයද? ඔබ ඔබේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට දෙන්නේ ඒ සංස්කෘතියද? අන්න ඒ ප්‍රශ්නයයි මට ඔබෙන් අහන්න තියෙන්නේ. ඔබ ඔබේ දරුවට දෙන්නේ ඒ චින්තනය නම්, ඔබේ දරුවට දෙන්නේ ඒ සංස්කෘතිය නම්, අනාගතයේ ඔබේ නූපන් දරුවටත් හැදෙන බෝ නොවන රෝගවලට ඔබට වග කියන්න වෙයි. ඔබට ඒ වගකීමෙන් මිදෙන්න බෑ. ඒ බව මතක තියාගෙන අපේ ආහාර සංස්කෘතියට නැවත අනුගත වෙන්න මේ සුදුසුම කාලය කියලා මතක තියාගෙන ඔබේ ආහාර සංස්කෘතිය වෙනස් කරගන්න.